බෞද්ධ ආර්ය මාර්ගය ගැන බොහෝ දෙනෙකුගේ සිත්තුල ඇත්තේ වැරදි චිත්‍රයක්. එකී වැරදි චිත්‍ර, එකී වැරදි අදහස් පිටු දැකීමේ උදෙසා මේ වැඩසටහන් මාලාව සකස් වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධ්‍යාන. ධ්‍යාන සම්බන්ධව බොහෝ වැරදි අදහස් මිනිසුන්ගේ සිත්තුල පවතිනවා. පළමුවෙන්ම බොහෝ දෙනෙක් හිතා සිටිනවා ධ්‍යාන වැඩි යුත්තේ ස්වාමින් වහන්සේලා නොවේසේනම් පැවිදි උදවිය පමණක් කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. බුද්ධ කාලෙන්නේව සිටි ගිහියන් ධ්‍යාන වඩලද බව සූත්‍ර පිටකේ ඊටම පැහැදිලිව සඳහන් වෙනවා. විශේෂයෙන්ම අනාගාමී ඵලය දක්වා වූ ගිහියන් එකල සිටි බවත්, ඔවුන් නිරෝධ සමාපත්තිය දක්වා සමවැදීමට සමර්ථව සිටි බවත් සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒ වගේම කසින භාවනාව වැනි ගැඹුරු භාවනා ක්‍රම පිළිබඳව ගිහියන්ට කළ දේශනාවන් සූත්‍ර පිටකයේ ඉතා පහසුවෙන් අපිට සපයා ගන්න පුළුවන්. අද අපි සලකා බලමු ආනාපාන සති භාවනාව වැඩිීමේ ඉතාම සරල ඒ වගේම වේගවත්ම ක්‍රමවේදයක් පිළිබඳව. බොහෝ දෙනෙක් සිතා සිටිනවා ආනාපාන සති භාවනාව වැඩිීමේදී උද්ඝාන නිමිති, ප්‍රතිභාග නිමිති, පරිකර්ම නිමිති ආදිය පිළිබඳව සැලකිය යුතු බව. මේ සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. සූත්‍ර පිටකයේ ආනාපාන සති භාවනාව පිළිබඳව සූත්‍ර ධර්ම 100කට වැඩිය අඩංගු වෙනවා. මේ කිසිම සූත්‍ර ධර්මයක ආනාපාන සති භාවනාව වැඩිීමේදී පරිකර්ම නිමිති, උද්ඝාන නිමිති, ප්‍රතිභාග නිමිති සැලකිය යුතු බව දැක්වෙන්නේ නැහැ. උදෙක් සරලව හිත එකඟ කිරීම නොයසේනම් හුස්මට හිත බැඳවීම තුළින් කරන භාවනා විදියක් හැටියට තමයි සූත්‍ර පිටකයේ ආනාපාන සතිය විස්තර වෙන්නේ. අපි දැන් බලමු ඉතා පහසුවෙන් සූත්‍ර පිටකයේ දැක්වෙන ආකාරයට ආනාපාන සති භාවනාව කරන්නේ කොහොමද කියලා. මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම ගුරු උපදේශ මත සකස් වෙච්ච නිරවද්‍ය එමෙන්ම වේගයෙන් ධ්‍යාන සමාපත්තිය වලට ළඟා විය හැකි ආනාපාන සති භාවනා අභ්‍යාසයක් ලබා දීමට සූදානම් සිටින්නේ. ඔබ විසින් පළමුව කළ යුත්තේ නිසල ස්ථානයකට ගොස් නිහඬ ස්ථානයකට ගොස් එම නිහඬ ස්ථානයේ භාවනාවට සුදුසු ඉරියව්වෙන් කඳ කෙලින් තබා හිඳ ගැනීමයි. මේ අවස්ථාවේදී ඔබට හැකියාවක් තිබෙනවා කැමතිනම් තමන්ගේ පිටකොන්ද ගසකට හෝ බිත්තියකට හේතු කර තබා ගැනීමට. මේ කිසිසේත්ම හානි කරවන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව වන්නේ තමන්ගේ කඳ ඍජුව තබා ගැනීම. ඒ සඳහා තමන්ගේ දෑත් මේ ආකාරයෙන් පියවා ගන්න. තමන්ගේ දෑත්ල දෙකලොයි මත තබා ගන්න. දෙපා හරස් කොට තබා ගත හැකි නම් වඩාත් වටිනවා. දැන් තමන්ගේ දෑත කලවය මත තැබිය යුත්තේ මෙන්න මේ ආකාරයට දෑත් එක් කර නොයසේනම් මේ ආකාරයට දෑත් එක් කර. මේ ආකාරයට තබා ගැනීම ගැඹුරු භාවනා ක්‍රමවලට තරම් උචිත වන්නේ නැහැ. මේ ආකාරව හෝ මේ ආකාරව භාවනාව සඳහා දෑත් සකස් කර දෑත් උඩු බැලි අතට දෙකලවය මත හෝ උකුල මත තබා ගන්න. දැන් ඔබ භාවනාවට සූදානම්. දැන් ඔබ විසින් කළ යුත්තේ තමන්ගේ කඳ ඍජු කර ගැනීම. ඒ සඳහා තමන්ගේ හිසෙන් ඉහළට ඇදෙන්න. දැන් කය ඉහිල් කරන්න. මෙම අවස්ථාවේදී ඔබට ඉතාම පහසුවෙන් මුළු කයම ඍජු ඉරියව්වක් වෙත ළඟා කරවිය හැකි. දැන් ඔබ කළ යුත්තේ කෙලින්ම ඉදිරිය බලා ගැනීමයි. දැන් ඔබ කෙලින්ම ඉදිරිය බලාගෙන සිටිනවා. ඔබ කළ යුත්තේ දුර ඈත දෙස බලා සිටීම. මෙලෙස දුර ඈත දෙස බලා සිටින අතර කිසිම සිතුවිල්ලක් සිතේ ඇති නොකරගෙන ඔබ විසින් මොහොතක් ගත කළ යුතුයි. අනතුරුව දැස් හැරගෙනම කය තුල ඇදී යන හුස්මට හිත යොමු කරන්න. මේ ආකාරයෙන් කය තුල ඇදී යන හුස්මට හිත යොමු කරන විට අනුක්‍රමයෙන් ඔබට දැනී යනවා ඇති ඔබගේ දෙපා සිට දෑ, කඳ, ගිල, හිස දක්වාම සෙලවිය නොහැකි ආකාරයට නිසල වන බව. මෙය ඉතාම හොඳ වටිනා අත්දැකීම. මෙම අත්දැකීම ලැබීමට පෙරම ඔබට හුස්ම ක්‍රමයෙන් ප්‍රකට වී යනු ඇත.
මෙම අවස්ථාව සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති යනුවෙන් ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අනුව තමන්ගේ ආනාපානය එහෙම නැත්නම් හුස්ම ඉතාම පහසුවෙන් ප්‍රකට වෙමින් පවතිනවා. මේ ප්‍රකට වූ අවස්ථාවට අනතුරුව මා කලින් කීවාසේ කය ක්‍රමයෙන් නිසල් වී යනවා. මෙලෙස කය නිසල් වන විට තමාටය ප්‍රත්‍යක්ෂව දැනගන්න පුළුවන් තමන්ගේ දෙපාවල මාපට ඇඟිලි සොරවීමට හැකිද බලන්න නොහැකි. දෑත්වල මාපට ඇඟිලි නොහැකි. අනුක්‍රමයෙන් මේ ආකාරයෙන් ගෙලද සැලවිය නොහැකි වෙනවා. මේ අවස්ථාවේදී ඔබ විසින් කළ යුත්තේ සෙමෙන් දෑස් පියා ගැනීමයි. මෙලෙස සෙමෙන් දෑස් පියා ගත්වන ක්‍රමයෙන් ඔබ ගැඹුරු සමාධියකට ඇදී යනු ඇතේ. මෙම ගැඹුරු සමාධිය තුළදීත් ඔබ විසින් කළ යුත්තේ හුස්මට හිත එකඟ කර තබා ගැනීමයි. අනුක්‍රමයෙන් ඔබගේ සිත හුස්මටම බැඳී යනු ඇත. මෙලෙස හුස්මටම සිත බැඳී යන අවස්ථාව ප්‍රථම ධ්‍යානයයි. ප්‍රථම ධ්‍යානය හොඳින් හුරු කර පසුව නිරායාසයෙන්ම හුස්මට හිත බැඳී යනු ඇත. මෙලෙස නිරායාසයෙන් හුස්මට බැඳී ඇති අවස්ථාව ද්විතීයික ධ්‍යානයයි. දැන් ඔබ අනුක්‍රමයෙන් ද්විතීයික ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා භාවනාව හුරු කළ යුතුයි. ඒ සඳහා ඔබ විසින් කළ යුත්තේ අනුක්‍රමයෙන් හුස්ම තුනි වෙන ආකාරයට භාවනාව වැඩිමයි. මෙහිදී බලහත්කාරයෙන් හුස්ම තුනි කිරීමක් නොකළ යුතුයි. හුස්ම තුනි වීමට අදිටන් කර භාවනාව වැඩෙන්නට හරින්න. මෙලෙස භාවනාව වැඩි යන විට එක් හොඳ මොහොතකදී හුස්ම නොදැනීම යනු ඇත. දැන් ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් සිතේ ඒකාග්‍රතාව පවතිනවා නමුත් හුස්මක් වැටෙන්නේ නැහැ. මේ ඔබ දෙවෙනි ධ්‍යානයත් තුන්වෙනි ධ්‍යානයත් පහු කර චතුර්ථ ධ්‍යානයට පැමිණි අවස්ථාව. මේ අවස්ථාවේ සිට හුස්ම නොදැනෙන බැවින් ඔබ විසින් කර්මස්ථානය වෙනත් අරමුණකට යෙදවිය යුතුයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ හුස්මට හිත යොමු නොකර එතැන් සිට හුස්ම නොදැනෙන බැවින් ශුන්‍යතාවය නැසේ නම් පරම ශුන්‍යතාවය අරමුණු කරගෙන සිත සමාධිගත කිරීමයි. මෙම පරම ශුන්‍යතාවය යනු නිවනයි. එබැවින් ඔබට මෙම අවස්ථාවේදී අනිමිත්ත ධ්‍යානයකට පැමිණිය හැකියි. ඔබ විසින් මෙම අනිමිත්ත ධ්‍යානය කිසිම අවස්ථාවකදී විදර්ශනාවට ලක් නොකළ යුතුයි. ඔබ විසින් කළ යුත්තේ මෙම අනිමිත්ත ධ්‍යානය හැකිතාක් ගැඹුරු කොට පවත්වා ගැනීමයි. මෙය ඉදිරියේදී ලැබෙන උසස් මාර්ගඵලවලට හේතුපාදක වෙනවා.